අද මං ඔයාලට අරන් ආවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස අතුරු පසක්. තින් කිරි පාවිච්චි කරන්නේ නැතුව රසට ලස්සනට හදාගන්න පුළුවන්. උත්සව කාලේට පොඩින් වර්ගෙම හදන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට මේ පොඩින් එක ලේසියෙන්ම හදන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. සීනි ග්‍රෑම් 100ක් අරගන්නවා. මොලේම භාගයක් දාගෙන කැරමල් කරගන්න ඕනේ. පළවෙනි පාරට දාගත්ත සීනි ටික සම්පූර්ණයෙන්ම දියවෙන්න අරින්න. ඊට පස්සේ අනිත් සීනි ටික එකතු කරගන්න. හැන්දක් අරගෙන කලවම් කර කර දිය කරගන්න. මේ විදිහට දිය වුණාට පස්සේ බටර් ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. මාගරින් උනත් ඔයාට ගන්න පුළුවන්. සීනි කැරමල් ටික බටර් එක හොඳට දිය කරගන්න. මෙන්න මේ වගේ හොඳට දිය වෙන්න ඕනේ. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක් එකතු කරගන්නවා. පැයක් විතර කාමර උෂ්ණත්වයේ තියලා අරගත්ත කිරි ටික. කිරි ටික එකතු කරගත්තට පස්සේ සීනි ටික එකට එකතු වෙනවා. හැන්දේ අනිත් පැත්තෙන් දිය කරගන්න මේ විදිහට. එතකොට ඉක්මනට දිය කරගන්න පුළුවන්. කිරි ටික එකතු කරලා සීනි ටික දිය කරගන්න අතරතුර ලිප ඕෆ් කරගන්න. ඔයා දර ලිපක හදා ගන්නවා නම් ලිපෙන් අයින් කරගන්න. විනාඩි 3-4ක් මේ විදිහට දිය කරගත්තම සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙනවා. දැන් සීනි කැට මොනවත්ම නැතුව සම්පූර්ණයෙන්ම දිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට නිවෙන්න තියන්න ඕනි. නිමුණට පස්සේ පොඩින් එක හදාගන්නේ. ලොකු බිත්තර 3ක් අරගෙන ගසා ගන්න. පොඩි බිත්තර නම් 4ක්වත් ගන්න ඕනි. විනාඩි 1ක් 1.5ක් වගේ හොඳට පෙනෙනකන් ගසා ගන්න. ඊට පස්සේ බිත්තර මිශ්‍රණය කිරි ටිකට එකතු කරගන්න. මේ වෙනකොට ඔයාගේ කිරි ටික හොඳට නිමිලා තියෙන්නත් ඕනේ. ඊට පස්සේ එනසල් කරාම්බු නැටි තලලා එකතු කරගන්න. වර්ග දෙකෙන්ම ඇට 3-3 වගේ අරගන්න. වැනිලා තේ හැඳි භාගයකට එකතු කරගන්න. වැනිලා එකතු කරගත්තේ නැතත් එනසල් කරාම්බු නැටි අනිවාර්යයෙන්ම එකතු කරගන්න. විනාඩියක් විතර හොඳට කලවම් කරන්න. ඊට පස්සේ ස්ටිම් කරගන්න භාජනයට දාගන්න. පෙරලා දාගන්න ඕනේ. භාජනයේ තෙල් බටර් වගේ දෙයක් ගාලා ගන්න. එතකොට ලේසියෙන්ම ගලව ගන්නත් පුළුවන්. මේ වගේ භාජනයක් මොන්නේ ස්ටිම් කරගන්න පුළුවන් ඕනම භාජනයක් අරගන්න පුළුවන්. ප්ලාස්ටික් කැරෙන්න වීදුරු භාජනත් අරගන්න පුළුවන් ටිකක් ඝනකම ඒවා. ඊට පස්සේ ජල වාෂ්ප වැටෙන එක නවත්ත ගන්න ආවරණයක් දාගන්න. රෙදි කෑල්ලකින් ආවරණය කරගන්නත් පුළුවන්. ප්ලාස්ටික් නැතුව ඕනම පියනකින් වහන්නත් පුළුවන්. ජල වාෂ්ප වැටෙන එක නවත්ත ගන්නයි ඕනේ. මම ස්ටිම් කරගන්නේ රයිස් කුකර් එකේ. ස්ටිම් කරගන්න පුළුවන් ඕනම භාජනයක තියලා ස්ටිම් කරගන්න පුළුවන්. වතුර ටික උතුරන් එනකොට තියලා ස්ටිම් කරගන්න. විනාඩි 45ක් වගේ ස්ටිම් කරගන්න ඕනේ. ටූපික් එකක් දාලා බලන්න. පිරිසිදුවට එන්නේ නැත්නම් තව ටිකක් වෙලා ස්ටිම් කරන්න. හොඳට නිමුණට පස්සේ අනිත් පැත්ත හරවන්නේ.
මේ විදිහට ලේසියෙන්ම බටර් ස්කොච් පොඩිම හදා ගන්න පුළුවන් ටින් කිරි නැතුව ටින් කිරි එකතු කරගත්තේ නැහැ කියලා රසයේ වෙනසක් වෙන්නේ නැහැ ළඟ එන උත්සව කාලයට ඔයාලට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් රසම රස පොඩින් එකක් බටර් ස්කොච් පොඩිම අදට ගිහිල්ලා එන්නම් ඔයාලට සුබ දවසක්